රිෂාඩ් ගැනම කතා කරොත් මේ මම හිතන්නේ යාට තියෙන ප්‍රධානම චෝදනාවක් තමයි චෝදනා කීපයක් තියෙනවා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ඉදිරියට ඉන්න කාලේ. මෙයා මැතිවරණයට අදාළව මේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදවා ගත්තා කියන එක පාඩුවක් රජයට සිදු වුණා කියලා තමයි එතකොට කියන්නේ. ඒත් මේකට අදාළව මේ විශේෂ දෙයක් තමයි මෙයා සිරගත වෙලා සිටියා. මේ මුදල් කොටසියක් අවබෝධ කරා කියන එකට අදාළව. ඊට අමතරව මම හිතන්නේ මේ අපේ પરම්පරාවේ කටින හුඟක්ම දන්න කාරණේ තමයි විල්පත්තු වන විනාශය කියන්නේ. රිෂාඩ් බාදියෝදීන් වැරදි කරුවා වුණා. විල්පත්තුවේ අපි ගත්තොත් පල්ලරු වන කොටසට අදාළව ඔහු මේ වන කොටස හෙලි කරලා තියෙනවා. ඒකේ රුපියල් බිලියනයක විතර මුදලක් වියදම් කරලා උට කියලා තියෙනවා නැවත රීප්ලෑන්ට් කරන්න වනවගාව නැවත කරන්න කියලා. බලෙන් ඉඩම් අල්ලගෙන කියලා හෙලි කරලා ඊට පස්සේ මිනිස්සු පදිංචි කරලා පවුල් 1500 අනවසරයෙන් පදිංචි කරලා රුපියල් බිලියනයක් කියලා අධිකරණයෙන් ඒක ගණන් බල්ලා තියෙනවා 2020 නොවැම්බර් මාසේ අභියාචන අධිකරණය තීන්දුවක් දෙනවා. අපි අංක දෙකට යන්කො. ලක්ෂ්මන් කිරියල්ල පක්ෂ නායකයෙක්. චෝදනාව තියෙන මුලින්ම මේ හන්තානිය එලිපෙහෙලි කරලා තමන්ගේ ඥාතීන්ට ඒක ඉඩම් ලබා දුන්නා කියන එක. ඒකට මේක චෝදනාවට අදාළව බිරිඳට අක්කර 50ක්, දියණියට අක්කර 20ක් සහ ඥාතීන්ට අක්කර 10ක්. මට ඇත්තම හිතා ගන්නත් බැ. රක්ෂිතයක් අල්ලගෙන එලි කරලා අනෝනට ඔයාව ගන්න විතරක්, දුව ඔයා ඉන්න ඔයාට මෙච්චරක් ඥාතීන්ට කියලා බෙදා ගන්නවා. ඊළඟ කෙනා ළඟට ආවොත් 37 නායක. එතන 37 නායකට අදාළව තිබුණු චෝදනාව තමයි මේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ සන්ධානය අතර රහසිගත ගිවිසුමක් තියෙනවා කියලා මාධ්‍යට හෙළි කරා. ඒකට අදාළව ඔහු මේ ડોකියුමන්ට් එකක් ඉදිරිපත් කරා. එතකොට ඒ හදපු ડોකියුමන්ට් එක බොරු එකක්. ව්‍යාජක කූටලේඛනයක් කියලා තමයි හිරේගේ. කූටලේඛනයට අමතරව 37 නායක අපි දකින්නේ මේ ඉතිහාසයේ අවාසනාවන්තම පිල්මාරු කරන්න විදියට මේ මහලේකම්. 2007 ඉඳන් 2014 වෙනකන් 2014 අන්තිම වෙනකන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්. හැමදාම මාධ්‍යසලට ආපු මිනිස්සයා. මේ මිනිස්සයා ඡන්දෙට මාසයක් තිලා පැන්නනේ. 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇවිල්ලා පොදු අපේක්ෂක විදියට එතකොට රාජපක්ෂලට විරුද්ධව ඒ තීරණය අරගෙන සති කිහිපයකින් 37 නායක ගියා අනිත් පැත්තට. එතකොට ඒකට විශාල මුදලක් විසිකුණා කියලා තමයි සාමාන්‍යයෙන් දිගටම කියවෙන කාරණය. අපි අලුත් කට්ටියකට කියන්න බෑ ඊළඟ කියලා. නාලක ගොඩහේව. දැන් නාලක ගොඩහේව කියන්නේ එයාගේ විශේෂත් තමයි මෙයා ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික උපදේශක. ප්‍රියත්මග කියලා. ඔව් දැන් අර මුලින් කිව්වේ රට බංකොලොත් කරපුවා අපිත් එක්ක නෑ එහෙමයි මෙහෙමයි කියලා. මේ ඉන්නේ රට බංකොලොත් කරපු ආණ්ඩුවේ ගෝඨාභයගේ සමීපතම ආර්ථික උපදේශකයා. නාලක ගොඩහේවගේ. නාලක ගොඩහේවගේ පහුගිය කතා ආරම්භ බැලුවොත් එහෙම, ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් ඔහු පැහැදිලිව පෙනීනවා සහ ඔහු පිළිගන්නවා මම තමයි. තාමත් පෙනීනවා. තාමත් පෙනීනවා නේද? ඒ ආර්ථික උපදේශක කමිටුවේ ප්‍රධාන සමාජිකයෙක් කෙනෙක් ඔහුගේ වචන වලින්ම කියනවා. සජිත් ප්‍රේමදාසලා යාලකෙන් දැන් යාලා තමයි නඩු තීන්දුව ගත්තේ රට බංකොලොත් කිරීම සඳහා ගන්න. එතකොට ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව. එතකොට ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඔහොම කීප දෙනෙක් ඉන්නවා. එතකොට මේකේ තිබුණු මේ නඩු තීන්දුවේ තිබුණු ප්‍රධානම කාරණයක් තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ගත්ත බදු අඩු කිරීම. 2020 දී තීන්දුවක් ගන්නවා බදු අඩු කරන්න. මෙන්න මේකින්ද රාජ්‍ය ආදායම අහිම වීමෙන් තමයි රට බංකොලොත් උනේ කියන එක ප්‍රධාන කාරණය. එතකොට මේ ප්‍රතිපත්ති හදන්නේ නාලක ගොඩහේවල. මේ නාලක ගොඩහේව ගත්තොත් එහෙම මතකද එක්ස්ප්‍රෙස් පර්ල් නැවී සිදුවීම. ඒකේ විශාල පරිසර විනාශයක් වුණා. ඒකට ඒ වෙලාවේ කතා කරේ ඒකට හම් වෙන්න තිබුණා දවැන්ත වන්දියක්. ලංකාවේ අයවැහිගේ පියවන පුළුවන් මට්ටේ වන්දියක් වගේ කතාවක් තමයි ඉවලේ සාකච්ඡා වුණේ. නමුත් අපිට කියකට හම්බුනේ නැහැ. ඒකට හම්බු නොවීම දාලවත් තියෙනවා. ඒකේ නඩු පැවරීමේ කටයුත්ත පවා කිරීම. ඒකට ලංකාවේ ඒ නඩු පැවරීම ලංකාවේ නැතුව සිංගප්පූරුවේ අධිකරණයක පැවරීම වගේ ඔහොම ගොඩක් ඒක ලොකු කතාවක්. ඒක වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කතා කරන කතාවක්. මේකේ චෝදනාව වෙලෙන්නේ නාලගොඩේවට. ඔන්න ඔය මොකද වෙරළ සංවර්ධන කතාව අමතේ හිටියේ නාලගොඩේව. අනික් පැත්තෙන් වරාය සම්බන්ධ අමතේ හිටියේ රෝහිත අබේ ගුණවර්ධන. ඒතකොට රෝහිත අබේ ගුණවර්ධනයි නාලගොඩේව තමයි අත්අල්ලගෙන ඇවිල්ලා ඒක වදු පෙනී හිටියේ. ඒතකොට ඒ තරන්නේ මේගොල්ලෝ කියපු දුර අර අන්තිමට පරිසර විනාශය වෙලා සත්තු වැරලා ගොඩ ගහද්දී නාලගොඩේව තමයි මාධ්‍යට ඇවිල්ලා ලැජ්ජ නැතුව කියන්නේ මේ වාරකම් කාලේ තමයි කැස්බෑව ගොඩ ගන්න කියන්නේ. එහෙම මිනිහම මේ. එහෙම කෙනා තමයි දැන් ගිහිල්ලා සජිත්ගේ ආර්ථික උපදේශකයා කරගෙන සජිත් ආර්ථික උපදේශක දෙන්නේ. අවුරුදු ගානකට පියවන්න බැරි පරිසර හානියක් කරලා එක පැත්තකින්. අනිත් පැත්තෙන් රටකට මොකක් හරි වන්දියක් ලබා ගන්න තිබුණා ඒකත් සම්පූර්ණයෙන්ම නැති කරලා. ඒ කියන්නා වූ කළ හැකි මම කියන දැන් අපි මේ කතා හරි සියලුම අය කළ හැකි උපරිම ඩැමේජ් කළා. ඩැමේජ් කළා තියෙනවා. ඔය ෆුට් නෝට් සෙට් එකේ දැන් මේක කවුද දැන් කරේ? රණිලෝ රවි හරි. එතකොට ඒකට කවුද අර අපි කියන්නේ ගොම්පස්සල්ුවේ කවුද? ෆුඩ් නෝට් දාපු කට්ටිය. හර්ෂද සිල්වා, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා. ඔය ඇතුළු පිරිසක් හිටියා. මේගොල්ලෝ සෙට් එකම තමයි සමග ජනපලවේගේ නායකයෝ විතර නෙවෙයි ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ. සුජීව සේනසිංහ පොතක් ලිව්වා. මේගොල්ලෝ තමයි මහා බැංකු හොරු. අපි දැන් කෙටියෙන් චුට්ටක් ඉතින් ඒක නායකයා ගැන කතා කරද්දී සජිත් ප්‍රේමදාස ගැනත් අපි ඉතින් අර මේක මතක් කරගෙන මධ්‍යම සංස්කෘතික අරමුදල ගැන කෝප් කමිටුවේ 2015 කාලයෙන් පස්සේ ඒක ගැන පරීක්ෂණයක් පැවැත්තුණා. ඇත්තට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අයථා විදියට භාවිතා වෙච්ච මුදල කියන රුපියල් මිලියන 10000කට වැඩි මුදලක්. රුපියල් කෝටි 1000කට වැඩි මුදලක්. ඔහු යටත් තිබිච්ච එක උට චෝදනා ඉල්ලන්නේ චෝදනා ආදිනක ප්‍රතික්ෂේප වෙලා හෝ බහැර කළා නැහැ. එතකොට ඒකේ තියෙන දිග ලයිස්තුව තියෙනවා අරකට මෙහෙමයි මේකට මෙහෙමයි කියලා. මේකේ තියෙනවා මේ මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මුරකරුවන් 2250 බඳවා ගැනීමත් එකට දාලා. මම හිතන ඔය වීඩියෝ තමයි අපි අර දකින්නේ නැත්තේ. උසනන් සිකියුරිටි පිටනම් කම් කරු කියලා. ඒ කියන්නේ හැම බඳවා ගැනීමයි තමයි මේ කාලය වෙන්නේ. ඒ කියන්නේ අර කෝටි 1000 ඒවත් තියෙන. පොන්සේක කියනවා කෙලින්ම
ස්කෝලවලට ගිහිල්ල පන්තිකාමර බෙදන්නේ දැන් ලක්ෂ 10 10 10 ගන්න දෙනවනේ බෙදන්නේ කැසිනෝ සල්ලි සහ කළු සල්ලි කියලා. හැබැයි ඒක බොරුයි කියලා කවුරුවත් කියන්නේ නැහැ. ඊට පස්සේ දවස් දෙකකට විතර කලින් 37 නායකින් අහන මා සාකච්ඡාවේදී මේ සල්ලි එන්නේ කොහෙන්ද කියලා. 37 නායකත් කියන්නේ සල්ලි කොහෙන් ආවත් කමක් නැහැ නේ කොහෙන් ආවත් වැඩක් නැහැ නේ ඒක ඕනේ නැහැ වැඩේ ඉන්නේ කරෙන්න ඕන වගේ උත්තරයක් දෙනවා. ඒක මාර වැඩක් නේ. ඒ කියන්නේ එක දවසට ලක්ෂ 50 60 වද කරගෙන ඕන ඊයේ දවසේ 5ක් විතර කරනවා. මේ ලක්ෂ 50ක් කියන්නේ ඒක විතරක්. ලංකාව කියන්නේ මේ දූෂණ වංචාව සහ මේ ඒ කියන්නේ දූෂිත ගනුදෙනු ඔක්කොම මැද බංගලොතේ තියෙන රටක් නේ. එහෙම රටක ඊළඟට ජනාධිපති අපේක්ෂක වෙන්න ඉන්න මිනිහෙක් ගිහිල්ලා කවුරු හරි රටේ කළු සල්ලි සුදු කිරීමක් කරේ නැත්නම් රටේ වෙන කූට ව්‍යාපාරිකයෝගෙන් සල්ලි අරගෙන තමන්ගේ කැම්පේන් එක කරනවා නම් ඒකේ අරමුණ මොකක් වෙන්න පුළුවන්ද? ඊළඟට ඔහු දින්නොත් බැරි කියලා හරි. දින්න නැති තවුලක් නැහැ. දින්නොත් එහෙම මොකද්ද වෙන්න පුළුවන් කියන එක ගැන වරපතල තත්ත්වයක් නේ. ඒනම් ශිෂ්ට සම්පන්න රටක මේක මේ ප්‍රශ්නයක් නේ. මේක මේ නිකන් අනේ කමක් නැහැ කියලා ඉන්න බලමු. අනේ කමක් නැහැ කියලා ගිහලා තමයි රට මේ තත්ත්වෙට වැටුනේ. එතකොට මේක බරපතල ප්‍රශ්නයක්. ඒතර මේගොල්ලන්ට කොහෙද සල්ලි යන්නේ? අදරත් මොන වගේ කළු සල්ලි නෙට්වර්ක් එක සම්බන්ධයිද? මොනතරම් එක සම්බන්ධයිද කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒ සජිත් ප්‍රේමදාස. රාජපක්ෂලත් එක්ක හිටපු හොරු. දැන් දෙකට බෙදලා තියෙනවා. කොටසක් රනිල් එක්ක ඉන්නවා. ඊතර කොටස සජිත් එක්ක ඉන්නවා. ඉතින් එතකොට මේ සම්පූර්ණ අර හොර මුළු දෙකම අර කාට් කුට්ට මන්නා වගේ එකට අල්ලලා තියෙන්නේ. ඒතර රාජපක්ෂ ළඟ හිටපු හොරුන්ට අමතරව තියෙන මෙතන විශේෂත්වය තමයි සජිත් ගාව මුලින්ද හිටපු හොරුට ඒකට තමයි දේවල් කරලා තියෙන්නේ. ඒකට තමයි දේවල් කාලා තියෙන්නේ. ඒකට තමයි දේවල් විනාශ කරලා තියෙන්නේ. ඒකට තමයි දේවල් විනාශ කරලා තියෙන්නේ. දැන් ඉතින් ඒකට තමයි දේවල් කරන්නේ. ඒකනේ මේ දවස් ගන්න දෙන්නත් මාරු වෙන්නේ.